අර එන්නේ ඉන්නවා කිව්වේ කෙනෙක්. කෙල්ල කතා කරන්නේ ස්පියා කිනයි. මොකද්ද නිදිබර සෝයා කෑට දැනෙනවා. කාමරේ කැරකෙන විදුලි පංකාවෙන් එන සීතලත් සුවබර ලෙස ඇයට දැනෙනවා. කවුද නංගේ? නෑ අර කිව්වේ එන්න ඉන්නවා කියලා පිස්සියෙක්. ඔව් ඔව්, කොල්ල හරි උනන්දෙන් අහන්නේ. එයා හරි වාසනාවන්තයි. ඇයි? එයා බොරුවට හිසරදේ අරගෙනත් කියයි. අනේ දෙනිත්, මට ඉන්නම බෑ හිසරදේ කියලා. එතකොට ඔව් තනියම හිනාවෙමින් අහනවා. මහත්තයාට කියලා අත ගාව ගන්නවනේ. කොල්ලගේ මුව තද වෙනවා. කෙල්ල වෙන කොහේ හරි රිදෙනවා කිව්වොත් තමයි වැඩේ. නේද නංගී? කොල්ලා කියනවා, මෝඩයා. ඇය අතින් ඔහුගේ දෙපා වලට ගහනවා. පස්සේ දෙතොල්පට තද කරගෙන ඉන්නවා. හරි සනීපයි. ඇස් පියාගෙනම කියනවා, මෙහෙත් රිදෙනවද? දිනෙත්තගේ ගෙල පාමුල ඇඟිලි තුඩු වලින් තරමක් තද කරමින් අහනවා. හිසරදේ පටන් ගන්න එතනින් කියලා ඔහු දන්නවා. ඒත් කෙල්ල ඇඹරෙනවා. ඇයි ඒ? එතන කීති දිනෙත් හිනා වෙනවා. දිනෙත්ගේ දුරකථනයට ඇමුදමක් ලැබෙනවා. අම්ම වෙන්න ඇති කතා කරන්නේ. ඔහොමම ඉන්නකෝ. දිනෙත් එක අතකින් ඇගේ හිස පිරිමදින ගම අනෙක් අතින් ඇමතුම ගන්නවා. අම්මේ, ඔයා හරි ආදරෙන් මගේ අම්මට අම්මේ කියන්නේ. එයාට හරි ආස ඇති. දේවාංගනී හිතනවා. එයා ගියා පුතේ, කෙල්ලව පොඩ්ඩක් ඇරලවන්න. හොඳේ මහත්තයෝ. හා අම්මේ, මේ අද හිසරදේ ටිකක් ඇවිත් මම ඔළුව ටිකක් මසාජ් කරනවා. ඔව් කියද්දි දේවාංගනීට පුදුමයි. ඇයි ඒක අම්මට හරි අවංකව කිව්වේ? පුදුමයි ඔයා වගේ කෙනෙක්. අනේ එහෙනම් සනීපෙට ඇති. එයාට ඔළුව අතගානවා නම් වෙන මොනවත් ඕන නෑ. මං එක්කන් ඉන්නම් අම්මේ. දිනෙත් හිනා වෙනවා. ඔයාට ඔළුව අතගානවා නම් වෙන මොනවත් ඕනේ නෑලු. මම එච්චර අමාරුවකින් දුක් විඳි අයියේ. දැන් එහෙම නෑ. දුක් කරදර ඔළුවට ගන්න එපා. ඒවලට එහෙම යන්න දෙන්න. මොනවද ඔළුවට ගන්නෙ? සතුටයි සැනසීමයි විතරක් ගන්න ඕන. දිනෙත් කියනවා. කෙල්ල ඔහුගේ දෙපා වලට බර වීගෙනම අනිත් පැත්ත හැරෙනවා. අයියට පින් සාදු. කෙල්ල නැගිටින්නේ ඔහුගේ දෙපා අල්ලලා හොට වැඳලාමයි. දිනෙත්ගේ දෙපා පණ නැති වීගෙන යනවා. අනේ දෙයිනේ, පපු පිච්චනෝ. කොල්ලට කෑ ගහලා කියන්නේ හිතෙනවා. දේවාංගනේ ලස්සන්ට උදෙස බලනවා. දිනෙතුත් බලාගෙන ඉන්නවා. මොනවද කියන්න දෙන්නටම හිතෙනවා. ඒත් කියවෙන්නේ නැහැ. යන් මං බස්සන්නම්. දිනෙත් ගේට්ටු ඉවර කරලා ස්කීම් එකේ පාර දෙපැත්ත බලනවා. පාළු නිවසක ඉඳලා කෙල්ලෙක මෙහෙම තනි පංගලමේ එක්කගෙන යන්න හොඳ නැහැ. ඒකයි ඔහු බලන්නේ පාරේ කිසියෙක් යනවද කියලා. කතාවක් ලියන්න කලින් කතාවක් හැදෙනවට ඔහු ආස නැහැ. ඒත් මම දවසක කතාවක් ලියනවා. දිනෙත් හිතනවා. ජයනන්ද ඇන්ටි ඇවිදින්නේ විනාඩියකට අඩියයි කියලා කොල්ලට හිතෙනවා. ඔහු බලාගෙන ඉන්නේ ඇයි නිවසට යනකල්. දිනෙත් අතින් කෙල්ලට කියන්නේ පොඩ්ඩක් ඉන්න කියලායි. ඔහු කෙල්ලට කතා කරන්නේ ජයනන්ද මහත්මිය නිවසට ගියාට පස්සේ. නැත්තං ඔයාට හොඳ නෑ නංගී. කෙල්ල හිනා වෙනවා. මෙහෙම ගිහින් කතාවක් යනවා. ඇයත් ඒක නොදන්නව නෙවෙයි. කවුද කැමති නැත්තේ ඔයා වගේ කොල්ලෙට ඇලවිලා කතාවක් අහගන්න? ස්කීම් එකේ ලස්සන කෙල්ල ගොඩක් ඉන්නවා. පුදුමයි වා බේරලා උන්නා. දේවාංගනී හිතනවා. මෙන්න අම්මේ, දූ පොඩ්ඩව ගෙනාවා.
කෑම කාලාත් නෙමේ පුතේගේ. ඔයත් එන්න කෑම ටිකක් කාලා යන්න. අපි කෑවාම් මේ. අයියා බිත්තර බුල්සයි දාලා පාන් වලට බටර් ගාලා ලුණු කපල මිරිස් කපල දුන්නා. කාලා තේත් බිව්වා. කෙල්ල කියනවා අම්මා ඉනා වෙනවා. මේ ආවේ එච්චර හොඳ කෙනෙක් නෙමේ පුතේ. කෙල්ලෝ බලෙන් ගන්න යන කෙනෙක්. අපි නෑ වෙන කෙනෙක්. මොකද්ද දහදුරා දේශපාලනයක් කරනවා. ඒකයි ටිකක් බය. කට්ටි පිරිවරාගෙන එන්නේ. මේ අද ආවේ කෙල්ලව අනාථ කරපු කෙනා නොවන බව දිනේ තේරුම් ගන්නවා. පිසාචෝ ඔයාව වට කරන්න යන්නේ. කොල්ලට හිතෙනවා. ඒත් කෙල්ල යන්නේ නෑ කියලත් ඔහුට හිතෙනවා. මයි යන්නම් අම්මේ. යනවනංගේ. කෙල්ල හිසවනනවා. ඇ අම්මාගේ උරේසට බර වෙලා දිනෙන් දිහා බලාගෙන ඉන්නවා. ජීවිතයේ දැකපු හොඳම කොල්ලා. දේවාංගනේ කිසිම බයක් සැකක් නැතුව අම්මට කියනවා. අම්මත් ඒක දන්නවා. මේ වගේ වෙලාවක කෙල්ලව ඔහු ළඟට යව්වේ තේ නිසයි. මාව මෙහෙම බිම තියාගෙන ඔළුව මසාජ් කළේ. එහෙම කරන්න පුළුවන්ද කියලා හිතෙනවා කොල්ලෙක්ට. කෙල්ල හිතන්නේ මොනවද කියලා අම්මා දන්නවා. හොඳ දරුවෙක් තමයි අම්මා කියනවා. මොනවද මේ මිනිහා කියන්නේ? කෙල්ලාන්නේ කේන්තියේ. එක පිරිමියෙක් නිසා නියුණු හදවත තවත් පිරිමියෙක් නිසා දැවෙනවා. ලෝකේ පුදුමයි. වැඩක් නෑ. එයාට පිස්සු. මෙතන බලේ පෙන්වන්න එනවා. ඔයා රටනම් ඇඩ්‍රස් එක දෙන්නලු. එයා කන්ටැක්ට් කරන්නම්ලු. බලමුකෝ. කෙල්ල කියන්නේ වෙනස්ම හඬකින්. එහෙන යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.